බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් පැවතියත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අධික උණුසුම් සහිත කාලගුණයක් පවතිනවා. ඒ හේතුවෙන් දරුවන් අතර සමේ රෝග පැතිර යාමේ අවධානමක් පවතින බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් දරුවන්ගේ සම මතු පිට දහඩිය බිබිලි හටගෙන බැක්ටීරියා ආසාදනී වූහොත් වකුගඩු වලට පවා හානි විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ හමේ රෝග වැඩි වෙනවා අපි නාන්න නැතුව හිටියොත් අපේ දරුවන්ව බය නැතුව පිරිසිදුව තියාගන්න විශේෂයෙන්ම මේ දවස්වල දාඩිය වැඩිපුර දාන කාලයේදී විනාඩි 20ක් දවල් වරුවෙත් විනාඩි 20ක් හවස් වරුවෙත් ඒ දරුවන්ට ජලයේ සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන්න නාන්න දෙන්න. ඒ මගින් මේ වැඩි වෙන සමේ රෝග විශේෂයෙන්ම දාඩිය බිබිලි එක්සීමා හෙවත් ඒ දද සහ ඒ සෙබරික් ඩර්මටයිටිස් කියන ඒ රෝග තත්ත්වයන් සමේ රෝග තත්ත්වයන් අපිට අවම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මේ දරුවෝ හරිම අපහසුතාවයට පත් වෙනවා. ඒ කසන්න ගන්නවා, නිින්දයන් නැති වෙනවා, ආහාර රුචිය අඩු වෙනවා. ඉතින් ඔයගේ තත්ත්වෙනුත් එනවා. ඒක නිසා මේක සුළුවට තකන්න එපා. ඉතින් මේක අපි අතෑරලා අමතක කරලා දැම්මොත් මේ තත්ත්වේ ද්විතීක බැක්ටීරියා ආසාදන වලට ගිහිල්ලා සමහරක් වෙලාවට සැරෝ බිබිලි ඇති වෙලා ඊට අමතර උණ ඇති වෙලා මේක සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ මේක ඇති වෙන එක වළක්වන්න මේ සමේ රෝග YouTube channel.